රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔබත් ආරක්ෂා වී රටත් ආරක්ෂා කරන්න නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ උපරිමය ඉදිරියේ දිනක ආසාදිතයන් 86,000යි දිනක මරණ 360යි ඇමරිකානු පුරෝකථනය මෙන්න. බලා බියවීමට පසුබෑමට නොව අවබෝධයෙන් ජයගැනීම සඳහායි. ලෝකයේ බොහෝ රටවල කෝවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් සතු COVID-19 healthdata.organization වෙබ් අඩවියේ ලංකාවේ කෝවිඩ් වසංගත අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි ප්‍රක්ෂේපණය ඇස් ඇරෙන සහ බියගැන්වෙන සුළුයි. එම වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුළ සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලගාවේ. ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ෂේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි. එය පරාසයක් ලෙස 21,124 129,270 අවම උපරිම වශයෙන්ද දක්වා ඇත. මුව ආවරණ නිසිලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්ථභාවය නොසැලකීම සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මගහැරීම එන්නත් කිරීම පසුගාමී වීම වැනි නරක තත්ත්වයන් තුළ දෛනික රෝගීන් වර්ධනය ජූනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත. උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජූනි මාසයේ අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්තා වනු ඇත. එහි උපරිම අගය ජූනි මැදභාගයේ වාර්තා වේ. එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313 188,015 අවම උපරිම වශයෙන්ද දක්වා ඇත. එහි දැක්වෙන ප්‍රක්ෂේපණ ප්‍රස්ථාරය අනුව අද දිනය එනම් මැයි 9 තුළ අලුතින් ආසාදනය වන නවරෝගීන් සංඛ්‍යාව 41,690කි. එය ගණනය කිරීමට යොදාගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත. දෛනික පරීක්ෂා කිරීම්වලදී රට තුළ බිහිවන නව ආසාදිතයන්ගෙන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි. ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකියි. භයානකම තත්ත්වය එයයි. ලංකාව තුළ ඉදිරි මාස 2 තුළ සිදුවිය හැකියයි ප්‍රක්ෂේපිත කෝවිඩ් මරණ සංඛ්‍යාවද බිහිසුණුයි. සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාවේ උපරිමය ලෙස කෝවිඩ් මරණ 260ක් හරියටම ජූනි මාස මැදදී එක් දිනයක් තුළ වාර්තා වීමට ඒ අනුව ඉඩ ඇති අතර ඉහත කී නරඹන තත්ත්ව යටතේ එම අගය එක් දිනයක් තුළ මරණ 360ක් දක්වා ජූනි අගවන විට වර්ධනය විය හැකියි. ඉහත ප්‍රක්ෂේපණ අනුව දැනට පවතින සාමාන්‍ය තත්ත්වය යටතේ අගෝස්තු මාසයේ නිමවන විට මෙරට කෝවිඩ් මරණ 20,000කට වඩා වාර්තා විය හැකියි. ඊතා නරක තත්ත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්වීමේ අවදානම පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නිසිලෙස පිළිපැදීමෙන් හා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමින් නිසි පියවර ගැනීමෙන් සිදුවීමට නියමිතයි ප්‍රක්ෂේපිත ජීවිත අහිමිවීම් දෙකකින් එකක් තරම් විශාල ප්‍රමාණයක් වළක්වා ගත හැකි බව ප්‍රස්තර අධ්‍යයනයේදී පෙනී යයි. මෙම වෙබ් අඩවියේ දත්ත අනුව මේ වන විට ලංකාවේ කෝවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කළ හැකි රෝහල් ඇඳන් සංඛ්‍යාව 20,769කි. දැඩි සත්කාර ඒකක ඇඳන් ඒ අතර ඇත්තේ 295ක් පමණි. ඇඳන් අවශ්‍යතාවය ප්‍රක්ෂේපණයේදී ජූනි මස මැදදී ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ රෝගීන්ට උපරිම වශයෙන් රෝහල් ඇඳන් 17,000කට ආසන සංඛ්‍යාවක් වේ. දත්ත අනුව එම ඇඳන් ප්‍රමාණය දැනටමත් ලංකාවේ රෝහල් පද්ධතිය සතුයි. මේ දත්ත බලා දැනට ක්‍රියාත්මක වන නව ඇඳන් නිපදවීමේ කටයුතු මන්දගාමී නොකළ යුතුයි. ඊට හේතුව ඉතා නරක තත්ත්ව යටතේ ඉහත ඇඳන් අවශ්‍යතාවය 36,000 දක්වා වැඩි විය හැකි බව මේ වෙබ් අඩවීම දක්වා තිබීමයි. එවැනි විටක නව ඇඳන් 16,000ක් පමණ සෞඛ්‍ය පද්ධතියට අලුතින් අවශ්‍ය වේ. මෙහි බරපතලම ගැටලුව මතුවන්නේ දැඩි සත්කාරක ඇඳන් ප්‍රමාණයයි. එම අවශ්‍යතාවය සාමාන්‍ය තත්ත්ව යටතේ උපරිමය 3,450ක් දක්වාද නරකම තත්ත්වය යටතේ 7,400ක් දක්වා දිහල යා හැකියි.
නමුත් දැනට රෝහල් පද්ධතිය සතුව ඇත්තේ ICU ඇඳන් 295ක් පමණි. මෙය මෙසේ සිදු වුවහොත් එය මේ දිවයින ඉදිරි කාලයේ මුහුණ දෙන බරපතලම අභියෝගයයි. වෙනස් තත්ත්ව යටතේ ICU ඇඳන් උපරිම ප්‍රමාණය අවශ්‍ය දිනවලදී එක් ICU ඇදකට රෝගීන් 12ක් හෝ රෝගීන් 25ක් දක්වා පරතරයක පැවතින බවක් පෙනේ. ඒ අනුව ICU ඇඳන් නොමැති වීමෙන් බරපතල රෝගීන් 91ත් 96ත් අතර ප්‍රමාණයකගේ ජීවිත අහිමිවීමට ඉඩ තිබේ. ලංකාවේ ආර්ථික මට්ටම හා ලොව ඇති වී ඇති ඉල්ලුමේ තදබදය සැලකූ විට මෙවැනි කෙටි කාලයකදී මෙතරම් ICU ඒකක ප්‍රමාණයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික නොවේ. ප්‍රායෝගිකව කළ හැකි ප්‍රධානතම දේ නම් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි සහ ඵලදායී පියවර ගැනීමයි. ඉහත දත්ත සැලකීමේදී මෙම වසංගතයේ බලපෑමේ ප්‍රමාණය ගැන පැහැදිලි තක්සේරුවක් තම තමන්ටම කරගත හැකි. ඒ අනුව තමන් ආසාදිතයෙක් බවට පත්වීම සහ තමන්ගෙන් වළක්වා ගත හැකි අතපසුවීම් නිසා තමා වටා සිටින ආදරණීයන්, සමීපතමයන් ආසාදිතයන් බවට පත්කිරීම වැළැක්වීම තමන්ගේද රටේද යහපතට හේතුවන බව තරයේ සිතට ගත යුතුයි. මෙය පැහැදිලිවම පාලනය කළ හැකි සහ පාලනය කළ යුතු තත්වයකි. 30 අවුරුදු යුද්ධයේදී රටට අහිමි වූ ජීවිත තරම්ම ප්‍රමාණයක් මාස කිහිපයක් තුළ රටට අහිමි වේ නම් එය ඉතාම කනගාටුදායක තත්වයකි. මෙහි බරපතලකම තේරුම් ගැනීමට මේ සටහනද සහයක් වනු ඇතැයි සිතමි. තම තමන්ගේ වගකීම් පැහැර නොහරිමු. තත්ත්වය සැහැල්ලුවට නොසලකමු. රජය ඔවුන්ගේ කාර්ය නිසිලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඒ පියවර තමන් වෙනුවෙන් බව තේරුම්ගෙන ඊට සහය වෙමු. මෙය කිසිසේත්ම රජයකට පමණක් තනිව පාලනය කළ හැකි තත්ත්වයක් නෙමේ. අවසානයේ මේ ප්‍රස්ථාරයේ පෙන්වන ආකාරයේ අවාසනාවන්ත ඉරණමකට ජාතියක් ලෙස ගොදුරු නොවේවායි පතමි. ඒ සමගම ප්‍රාර්ථනා සැබෑවන්නේ කැපකිරීමෙන් සහ මනා අනුගත වීමෙන් පමණක් බව නැවත සිහිපත් කරමි. මෙය කිසිසේත් මොහොතක් හෝ සුළු කර තැකිය හැක්කක් නොවේ. එය තදින්ම සිතට ගන්නා